මගේ බොහොම වැදගත් දෙයක් කියන්න. ඔව්. මම ඉස්සෙල්ලා කවුද මගේ page එකේ ඉන්නේ කියලා. මට ආරාධනා කරලා යුක්තිය හඳ. කියලා මේ වැඩේට. ඉතින් මෙතන මගේ සහෝදරය page එකේ ඉන්නවා. මේක රටේ පළාතට ගෙනියන්න අපිට කිසිම දේශපාලනයක් නෑ. ඔව් ඇත්තටම අපි මේක ඉලා සන්තෝෂ වෙන්න ඕනේ ඉස්සරහ. ඕවේ නෝ වෙනෝ 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 මලකේ නවස්සා දෙන්න. මේකට මම සහභාගී වුණේ අපිට ආරාධනා කරේ කිසිම දේශපාලනයක් මෙතන නෑ. මෙතන පොහොට්ටුවද UNP ද කිසිම දෙයක් නෑ. ආටිස්ට් හැටියට මොකද අපි දැක්ක බෞද්ධ දාසල වෙච්ච සිදුවීම් අනිවාර්ය. මුඩු කාර්ය නරවරය පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතින් අපි ඉල්ලන්නේ හැබැයි මෙතන ආවන් පස්සේ බොහොම කනගාටුයි පේශල මට. මට කනගාටුයි මොකද මේක UNP වැඩක්. මෙතන UNP ඉතින් මම දන්නේ නැහැ මෙතන ඉන්න මම කියන්නේ මොකද දන්නවද? පොඩි පොඩි කඩේ යන්න එපා. පොඩි ෆුඩ් එකකට කඩේ යන්න එපා. UNP එකට කඩේ යනවා නේ මම කියන්නේ. මෙතන UNP උන්ද නෑ බොරු කියන්න එපා. බොරු කියන්න එපා. ඔක්කොම ඉන්න ඕනේ. හරි ඔක්කොම ඉන්න ඕනේ. ඒක හරි. තේරුම් ගන්න ඕනේ. ඒක අපි කියන්නේ මොකද කියලා උන් ඇවිල්ලා අපි එක අහන්න අපි උන්ගේ හැමදාම ආගෙන ඉන්න ඕනේ. ඒක හරි. ඒක හරි. අපි උන් කියන බයිලා හරි. මෙතන නෑ අපිට මෙතන මෙවන්නේ නැහැ. මොකද අපි මේ කලාකරුවෝ සියලු දෙනා ගැන මොකද්ද කියන එක ඔය හැම දේශපාලුවම හරිනම් මෙතන ඇවිල්ලා අහගෙන ඉන්න ඕනේ. මොකද උන් කියන බයිලා හැම වෙලෙම අපි අහන් ඉන්න ඕනේ. ඒක හරි. හැබැයි මෙතන ආරාධනා කරේ කිසිම වැඩේ වෙලා තියෙන මෙතන මේ යන වැඩේ UNP කැම්පේන් එකයි. මේවා අපි පක්ෂපාත නැති. ඉතින් මෙහෙම අපේ දේ කියන්න ඕනේ දේශපාලන තොපි මෙහෙම කරන්න එපා කියලා. උන් ඇවිල්ලා අහගෙන ඉන්න දැනගන්න ඕනේ. වැඩේ තියෙන්නේ මෙතන අපිට සියලුම UNP නායකයන් මෙතන තොපි බැම්පුව ගැඩුවා. තොපි මේක කරා තොපි බොරු ඇතුළට දැම්මේ නෑ. ඒ නිසායි මේකට මේ මොන්නේ කියලා අපි උන්ට කියනවනේ උන්ව ගෙදරට ගෙනල්ලා. හරි නේද ඉතින් ඒ වැඩේ. හරි නේද මේ කොළපාට පොඩ්ඩක් මේ විදියෙන් කරලා තියෙන ඔක්කොම මේ UNP එකෙන් වගේ වැඩ නේද? නෑ නෑ නෑ. කොළපාට ටීෂර්ට් නෑ අපි මොනවා කරන්නේ? ඌට කියන්න එපා ඇත්ත කියන්න. නෑ නෑ. මෙහෙම සීන් එකක් තියෙනවා කොහොමද තියෙන්නේ? මොකද මේ මෙතන පේනවා දැන් මොකද මට ආරාධනා කරේ අපිටත් ආරාධනා කරේ ඉන්න. අපිටත් එහෙම තමයි කරන්නේ. මොකද දුකායිය නැගිටලා ගියා. ඔව් පක්ෂා මොකද දුකායියා මෙතන ආරාධනා කරාම දුකායියා ගියා. දුකායියාට කිව්වෙ මෙතන මේ කිසිම පක්ෂ පාටමකුත් නැහැ කියලා. හැබැයි දුකායියා මෙතනට ආවන් පස්සේ කිව්වා මෙන්න මේ දේශපාලනක් වෙන්නේ. යාට දේශපාලනය ගැන මොකද යා දේශපාලනය ගැන මොකක්ද නැහැ නෑ නෑ. ඒක තමයි මමත් කියන්නේ. අපිට දේශපාලන අදාළ නැහැ. අපේ කතාව මුන් ඇවිල්ලා අහගෙන ඉන්න දැනගන්න. මං කියන්නේ දේශපාලු හැමෝම දැන් ඔයා මෙතන ස්ටේජ් එකට ගිහිල්ලා කියනවාද මෙතන දැන් ඉන්නවා අපේ පාර්ලි චම්පික ඉන්නවා. එතකොට මෙතන රවි කරුණානායක මහත්මයා ඉන්නවා. සාගර රත්නායක ඉන්නවා මෙතන. එතකොට මෙතන අකිල විරාජ් ඉන්නවා. එතකොට මේ දැන් මෙතන ආපෙලාන්තල මේ මහින්ද රාජපක්ෂේ ඔක්කොම බයින වෙන්නේ තියෙන මෙතන. ඒ හැම කාම කරපු වැඩි තමයි මේ කියන්නේ. දවා ස්ටේජ් එකට ගිහින් මෙතන කියනවාද මේ බැංකු හොරු ගැන? මං කියනවා මට කියන්න බෑ වුණොත් මං කියනවා මේ මෙතන මේ දේශපාලකයෝ සමහර අය ඇවිල්ලා ඉන්න එක ගැන මම සන්තෝෂ වෙනවා. මෙතන හරිනම් මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල රනිල් හැම එකම ඉන්නෝනේ. උන් කරපු වැරදි අහන්න අපිට තියෙන ප්‍රශ්න අහන්න උන්. මොකද උන්ගේ කතා අපි හැමදාම අහනවනේ. අපේ කතා උන් අහන්න ඕන. මේ වැඩේ දින දැන් මම සහභාගී වුණේ මෙතන මේ කිසිම දේශපාලනයක් නැහැ කියලා. දේශපාලනයක් නැහැ. ඔව් මේ මම යනවා. ඉන්නකොට පේනවා ඇති ඔක්කොම කොලා පාටයි ඉන්නේ. මේ මට පාට කියන්නේ UNP ද මං කොලා පාට ගස්සලක් කොලා පාට එන ගස්සු තමන්න මේ නෑ අය අර නායකයෝ ඉන්නේ අතන ඔක්කොම UNP එක ඉන්න උන් ඇවිල්ලා අහගෙන ඉන්න කොලු කුදයක් අපේ තියෙන ප්‍රශ්න. ඉතින් එනවා නෑ මෙතන UNP එකේ විතරක් ඉන්නේ. ඒ අනිත් උට දැනගන්න ඕනේ ඩිසිප්ලින උන් එන්න හැම එකම. ඔයා කඩේ යන්නේ නෑනේ UNP එකට. මම යන්න මට වැඩක් නෑනේ මෙයා. ඉතින් මම රස්සාව මොකද ඉමාරේ මේ මට නම් මෙතන ලැජ්ජා ඉන්න. මම රට වෙනුවෙන් තමයි ආවේ. මොකද මේ රට වෙනුවෙන් ආවේ. හැබැයි මෙතන මේ වෙන කෙනෙක්
මම ඇත්තටම ඉන්නේ රට වෙනුවෙන්. අපිට නිදහසේ කලාකරුවෝ විදිහට නිදහසේ ඉඳ තියෙන්න ඕනේ. මුංගෙක් එක එක බලන්න නෙමෙයි අපි ඉන්නේ. ආවා ඒ මේෂලගේ මතය වගේ මතය මම කැමති නෑ. රට කඩලා වෙන් කරලා ඒක තමයි අපි කියන්නේ. මොකද අපේ රණවිරුවෝ අපිට සාප කරයි අනිවාර්යයෙන්ම. ඒක තමයි අපි කියන්නේ. මැරිච්ච රණවිරුවෝ අපිට සාප කරයි අනිවාර්යයෙන්ම. ඒ නිසා මහින්දලව ගේන්නවත්, අනුරුමුමා ගේන්නවත්, ඉවෙන්ට් ගේන්නවත් ඕනේ නැහැ. අපි අමෙරිකාටම කියන්න අපිට නිදාස ඉන්න දෙන්න. ඔව් හැබැයි මෙතන තියෙන්නේ වෙන සීන් නැහැ. මෙතන තියෙන්නේ මේ UNB වැඩක් මේසල කොච්චර නැහැ කිව්වත් මේ මාවලා අපේ මගේ යාළුවා අහලවා. හැබැයි මේ වැඩේට මම සහභාගී වෙන්නේ නැහැ මිත්‍රයා. මං ගෙදර යනවා. ඔය දුකයික් ගියා. මේ උගල පේනවාද? එනවා ඉන්න මං යනවා. බා ඉරාජි ඉන්න. වෙන්නේ ඉන්න. නෑ. මොකද ගාන කඩේ කියලා වැඩක් නෑ. කාල් කාල් කඩේ යන්නේ නෑ. ආරං කඩේ යන්නේ නෑ. වදන්නවදන්නව. කාල් කඩේ යන්නේ වදන්නව. හැබැයි මේමයි මේ අපේ රට කඩලා රට කඩන්නේ ඔය කාල් කඩේ යන්නේ. ගාන ඉරාජි රට කඩනවා. වරුණා එතකොට කොයි ප්‍රශ්නේ? මේ නෝ මෙන්න ඕත් ඒ උදේ හොඳයිද? මේමයි මේමයි. දැන් උදේ හොඳයිද මං? වරුණා හොඳයිද? මේමයි අහන්නකෝ. ඔක්කොම ටික අපි එලවල හොඳ උගත් පිරිසක් පත් කරමු. අපි පිරිසක් ඉතින් මොකද මම හැමතිස්සම අපේ රණවිරුව වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඔව් ඉතින් අපි ඉන්න ඕනේ. මම අපි දෙන්නම් පෙනී සිටියා. අනිවාර්යයෙන්. ඉතින් මම යනවා. ඔබට ආයෙත් පෙනී සිටින්න දෙන්නේ. අපි බැටරි ගණන් වෙන්නේ මේ මන් දන්නේ නැහැ. අත් ඉන්න. මේ ශ්‍රී ලංකාව කමක් නැහැ. හරි. මන් නම් කියන හැම එකම. කොහමද වෙන්නේ? මේ මට හිතනවා මන් දන්නේ නැහැ. වාපේෂල හැබැයි මට හිතනවා මාවරම් පොඩ්ඩක් මාවරිය රවට්ටෝ වගේ මෙතන. නෑ නෑ. මො දුකයි කියා. දුකයි කියා මේක. ඒක ඉතින් අදාල මෙහෙමයි. දුකයි මෙතන කියා. අපි දෙයක් කියනකොට මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. අදාල එක ගණන්ලා කියනොත් තොපි කරේ මෙහෙමයි. හරි බං ඔබට පේන්නේ නැහැ මෙතන මේ වෙන දේවල්. මොකද වෙන්නේ? මෙතන මේ UNP කැම්පේන් එක මේ ඔක්කොම මේ වියදම් කරලා තියෙන UNP එක. කවුද කියන්නේ? ඔව්. එන අපිත් යනවනේ. මේ බොරු කියන්නේ බා. ඇයි දුගයියගේ? ඇයි දුගයියගේ? දුගයිය මිසන්නේස මං කියන්නේ එහෙම නෙමෙයි. අපිට තියෙන අදහස කියන්න පුළුවන්. කියන්න පුළුවන්. මම කැමති මෙතන මෛත්‍රීපාලක් ඉන්නවා. ඇයි එනවා මෙතන මෙතන UNP නායකයෝ විතරක් ඉන්නේ? ඉතින් ඒක තමයි අනිත් උණු දෙන්න ඕනේ හරිනා. උන්ට එන්න කියපන්ද? කොල්ල මේ මෙතන වාඩිල් ඉන්න. ජනමාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් යුක්තියේ හද අවදි කරගන්න මේ ආදරේ ප්‍රමිණ මාධ්‍යයේ ශාමිලි සෙන්සිට මේ ඔක්කොම කොළඹට ඇඳගෙන ඉන්නේ මම කියන්නේ ඔබ ඉන්නේ මේ ඕල්ලන් ඇතුළ කොට පෙන්නන දෙන්න මෙතෙන් හරිනම් මෛත්‍රීපාලයි මහින්දයි රණවිරු තුන් වෙනා හැම ඉස්සරහ ඉඳගන්න ඕනේ ශ්‍රී ඒකින්ද මම යනවා. හයි මම කැමති නෑ රට දෙකට සැරිනවට. ඒට පොඩ්ඩක් මෑන් මෙව යනවා. නෑ නෑ නෑ. කිසිම එකකට නෑ මම ආවේ. මම කියන්නේ මඩ පඩ පඩ තෝ. මම ආවේ මෙතනට අපිට මෙතන නැගහැව්වේ. කිසිම දේශපාලනයක් නෑ. නෑ නේද? ඔය අහන්න කියන්නේ මෙතන නෑ. බොරු කියන්නේ බෝ. ඔබ බොරු කියන්නේ ඇයි? මෙතන දේශපාලනයක් නෑ කියලා කිව්වේ දුකා නැගිටලා ගියා මෙතනින්. ගානකට ගියපුක හරි මම කියන්නේ මෙහෙමයි මම කියන්නේ අපිට දැන් අපි මේ ස්ටේජ් එකේ මෙතන ඉන්නේ ඒකෙන් හින්දා මේක හරියන්නේ නැහැ දේශල ඔබට ජය වේවා ඔබට ජය වේවා අපි ඉන්නේ රට වෙනුවෙන් පුද්ගල වෙනුවෙන් නෙමෙයි හරි එහෙනම් මම යනවා ජය වේවා මම නැගිලා හරි ජය වේවා